අද සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ අපේ කණ්ඩායම සූදානම් ඔබ වෙනුවෙන් මේ සුභාරතී සාකච්ඡා මණ්ඩපය ගෙනෙන්න. නිෂ්පාදනයෙන් අද සංජය මතුශංක ඉන්නවා මෙදිරි එහා පැත්තේ. ඒ වගේම තාක්ෂණික සහයෙන් රජීව නානායක්කාරය. ඒ වගේම මුහුණු පොතෝස්සෙත් ඔබට අපව ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ වගේම අපව බලා ගන්නට පුළුවන්, අරබන්නට පුළුවන්. ජගත් නවරත්න තමයි සහයෝගය ලබා දෙන්නේ. අපේ මේ කණ්ඩායම සූදානම් මෙහෙමනම් සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් ඔබව හමුවන්න. මේ දිනවල විවිධ අභියෝග තිබෙනවා. සාමාන්‍ය බොහෝ දෙනෙක් මේ අභියෝග දකින්නේ අර්බුද විදිහට. අර්බුද කළමනාකරණය කරන නොහැකි වුණත්, යම්කිසි කාල සීමාවක් අර්බුදවලට ගත කරන්න සිදු වුණත් අභියෝග ජය ගන්න පුළුවන්. ඒව කළමනාකරණය කරගෙන ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන්. ජාතියක් විදිහට අපි අතීතයේ ඉඳලම අභියෝග අපට ආවා. මේ අභියෝග ජයගත් ජාතියක් විදිහටයි අද අපි මේ සියල්ලට මුහුණ දෙමින් සිටින්නේ. ඒ නිසා අභියෝග ජය ගැනීමේ හැකියාව සතු ජාතියක් විදිහට, රටක් විදිහට, පුරවැසියන් විදිහට මේ මොහොතේ මේ තිබෙන ප්‍රශ්න ගැටළු පිළිබඳව අපි කොයි ආකාරයෙන්ද නිර්වචනය කරගන්නේ කියන කාරණේ අතිශයින්ම වැදගත් වෙන්නේ. අපි දකිනවා පහුගිය දිනවල මේ දිනවල විවිධ තැන්වල රූපවාහිනී මාධ්‍ය නිරන්තරයෙන්ම පෙන්වන්නේ තෙල් පෝලිම්. ඊට පස්සේ ඔවුන් කියනවා ගෑස් පෝලිම් තියෙනවා කියලා. ඇත්තටම මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතුයි. තත්ත්වයට මුහුණ දෙනවා වගේම මේ අතීත සම්භාවිතාවයන්, ඒ වගේම මේවැයි පසුබිම සොයා බලන්නට පුරවැසි වගකීමක් අපට තිබෙනවා. එනිසා අද අපි කතා කරන්නේ විදුලි සැපීමේ අභියෝග වගේම මහජන වගකීම පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්න අපි ගෞරවයෙන් ඇරයුම් කළා ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන්ට පුහුණු කිරීම KAK කොළොන්නේ මැතිතුමන්ට. බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව අපි පිළිගන්නවා. ආයිබෝවන්. මේ දිනවල නම් ඔබතුමන්ලට මං හිතන්නේ මේ එතරම් ස්පාසුවක් නැහැ. දිගින් දිගටම වැඩ කටයුතු, අභියෝග, ප්‍රශ්න උත්තර දෙන්න වෙන දේවල් මේ වගේ හැම දෙයක්ම තිබෙනවා. ඇත්තටම මේ කොළොන්නේ මැතිතුමනේ මේ ඔබතුමන් කොච්චර කාලයක් වෙනවද මේ ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු කරන්න පටන් ගන්න? අවුරුදු 30කට ආසන්න. අවුරුදු 30කට ආසන්න කාලයක්. මේ අවුරුදු 30 ඇතුලේ අපේ රටේ විදුලි බල පද්ධතිය පිළිබඳව කතා කරොත් ජනතාවට විදුලි බල සැපයුම කොයි ආකාරයෙන්ද ලබා දුන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරොත් මොන වගේ මතකයක් හා මොන වගේ අධ්‍යයනයක්ද ඔබතුමන් සතුව තිබෙන්නේ? අපි මේ සාකච්ඡාවට මූලාරම්භයක් විදිහට මේ ප්‍රවේශය ගනිමු මුලින්ම. මම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෙන කාලය වෙනකොට මම හිතන්නේ රටේ ජනගහණයෙන් විදුලිය තිබුණේ 30කට 40කට ආසන්න ප්‍රමාණයකට වමනයි. පහුගිය දශක දෙක විතර ඇතුළත මම දැක්ක ලොකු වර්ධනයක් කියන්නේ සිදු වුණා. ඒ වර්ධනය සිදු වෙලා දැන් ඇත්තටම රටේ ඉතාමත් අතලොස්සකට රෙන්නානි සියලුම මේ ජනතාවට විදුලිය ලබා දීලා තියෙන්නේ. 100% ලඟ වෙලා තියෙන්නේ ඇත්තටම. ඔව්. එතකොට මුළු රටේම පුරවැසියන්ගේ මේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. මේ මූලික අවශ්‍යතාවයක් විදුලි සැපයුම. එතම ඒක මානව අයිතිවාසිකමක් විදිහටත් දැන් හඳුනගෙන තිබෙනවා. හොඳයි. දැන් මේ මොහොත වෙන විට විදුලි කප්පාදුවක් අපේ රටේ තියෙනවා. මේක මහජන උපයෝගිතා කොමිසම් සභාව විටින් විට දැනුම් දෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි විදුලි කප්පාදුව සිදුවෙන්නේ කියලා. අපේ රටේ ජනතාවට නම් ඒක ඒ තරම් මේ හොඳ අත්දැකීමක් නෙමෙයි. තප්පර ගාණක් විදුලි සැපයීම අත්හිටුණත් අපට දැනෙන්නේ ඒක නිකන් මහ කරදරයක් විදිහට, වදයක් විදිහට, අපේ සුවදායි ගමන් මගට යම්කිසි අවහිරතාවයක් විදිහට. ඇත්තරම මේ මොකක්ද මේ දවස්වල මේ සිද්ධ වෙන්නේ, ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියන මං කාරණේ ඔබතුමාගෙන් ඇහුවොත් කොහොමද මේකට වස්තු බීජ සපයන්නේ ඔබතුමා? විදුලිය කියන එක අපිට මේ අර කඩේකට ගිහලා බඩු අරගෙන ගියත් තියාගන්නවා වගේ තියාගන්න බෑ. විදුලිය කියන එක අවශ්‍ය වෙලාවට ලබා දෙන්න ඕනේ. දැන් විදුලිය අවශ්‍ය වෙලා ලබා දෙන්න විදුලිය ජනනය සඳහා ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම යොදා ගන්න බලශක්ති ප්‍රභවය අනුව ජල විදුලිය යොදා ගන්නවා එක බලශක්ති ප්‍රභවයක් විදිහට. තාප විදුලිය යොදා ගන්නවා, තාප විදුලියේ තියෙන වර්ග කිහිපයක්, ගල් අඟුරු යොදා ගන්නවා, ඩීසල් යොදා ගන්නවා, දෙපිතෙල් යොදා ගන්නවා, ඒ වගේ බලක්ෂපයම ගොඩක් තියෙනවා. ඊළඟට පුනර්ජන්නී බලය. දැන් අපි ගොඩාක් රටේ ලෝකේ කතා කරන පුනර්ජන්නී බලය සුළං විදුලිය වෙන්න පුළුවන්. ඒ පුනර්ජන්නී කියන වචනේ නිර්වචනය කරගන්න පුළුවන්ද ඔබතුමා? පුනර්ජන්නී කියන්නේ දැන් අනිත් දැන් පොසි දැන් කියන්නේ ඉන්ධන වගේ දේවල් වලින් යන දේවල්, ඉන්ධන කියන ඒවයේ සම්පත් සීමා සහිතයි. දැනට හඳුනා ගන්න තියෙනවා ගල් අඟුරු සම්පත් කියනවා අපිට මේ ලෝකයේ අවුරුදු 30ක ඉදිරි අවුරුදු 30ක කාලය සමීපවට පමණයි මේ
හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉන් පස්සේ ඒක නැති වෙලා යනවා. පුනර්ජන්මී විදිලි කියන්නේ මේ බලශක්ති ප්‍රවයෙන් නැවත නැවත ජනනය කරන්න පුළුවන් දේවල්. දැන් සූර්ය විදුලි බලය කියන එක නැති වෙන්නේ නැහැ. දවල් කාලේ නිතරම සූර්ය විදුලි දානවා. සුළං නැවත නැවත ඇති වෙන දෙයක්. ඒක තමයි පුනර්ජන්මී විදිලි කියලා කියන්නේ. ඒ පුනර්ජන්මී බලශක්ති ප්‍රවයෙන් ගන්න පුළුවන් විදිලිය ඉතාම වැදගත් වෙන එතන. ඒකදී ඒ සඳහා තාම තාක්ෂණ දියුණුවෙන් පවතින අවස්ථාවක තියෙන පුනර්ජන්මී විදිලි එකින්ද ඒ වගේ ඒ ලබා ගැනීමේදී මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ පුරාජනනීය බලශක්තිය කිය කියන එක මේ අලුත් සංකල්පයක් විදිහට ආපු එකක්ද නැත්නම් උතුමාගේ අවුරුදු ගණන් 30 කොච්චර කාලයක් විතර වෙනවද? අවුරුදු 20ක් විතර කාල සීමාව. නමුත් ඒක මේ ලෝකේ කතා කරන්න බහුලව කතා කරන්න ගන්නේ මේ මෑත කාලේදී කියන්නේ අවුරුදු 10ක් විතර ඇතුළත. ඒකට හේතුවම මේ බලශක්ති අර්බුදයද? නෑ නෑ. ගෝලීය උණුසුම කියලා දෙයක් තියෙනවා. මේ ගෝලීය උණුසුමට ගොඩක් බලපාන දේවල් තමයි ඔය මේ පොසිල් දින්දන භාවිතෙන් සුදුගුණ ලබන ක්‍රියාකාරකම්. ඒක ජීව විද්‍යාවේ යන්නේ විතරක් සීමාව සහිත වෙන්නේ නැහැ. පොසිල් දින්දන කියන්නේ දැන් ලෝකේ බහුලව පාවිච්චි කරන විද්‍යුත් ජනනයට අමතරව වාහන ඔක්කොම දුවන පොසිල් දින්දන වලින්. ඒ වගේ ඒ පොසිල් දින්දන වලින් මුදාහරනවා පරිසර සූදානම් වෙන වායු, කාබන් ඩයොක්සයිඩ්, මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු. මේ දේවල් මගින්, විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් මගින් ගෝලීය උණුසුමට බලපෑම් ඇති කරනවා. දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ඉදිරි අවුරුදු කීපයක් දුර දැනට තියෙන කාබන් විමෝචනය. කාබන් විමෝචනය කියලා කියන්නේ ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදාහැරීම වෙන එක. දැන් මේකෙදී අපේ ක්‍රියාකාරම් බොහෝදෙම බලපානවා. කාබන් ඩයොක්සයිඩ් කියන එක පරිසරයට උදාහරණයකට ස්වභාවයෙන් හදලා තියෙන දේවල් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම සඳහා ඒ තමයි ශාක ප්‍රජාව. නමුත් ලෝකේ පුජ්‍යලයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ ලෝකේ තියෙන ශාක ප්‍රජාව ක්‍රමයෙන් අඩු වෙගෙන යමින් පවතිනවා. ඒකෙන්ද අපේ ජනතාව විසින් එළියට දාන කාබන් විමෝචනය කරන කාබන් නැවත උරා ගැනීම සඳහා ප්‍රබයන් එන්න අඩුවෙන් පවතින. මේකින් තමයි ගෝලීය උණුසුමට වඩාම පවතින බලපෑම. මේකින්ද විද්‍යාඥයන් හොයාගෙන දිනත අවුරුදු කීපයක යන අවුරුදු 5ක් අතරද ඒ ගෝලීය උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. දැනටත් ඇත්තට මේක වැඩි වෙමින් පවතින්නේ. මේ වෙනකොට ග්ලේෂියර්, ඒ කියන්නේ මේ හිම කඳු කියලා දේවල් දැනට දියවීමෙන් පවතිනවා. මේ බලාපොරොත්තු වෙන මේ සමාජයට මේ දියවීම නිසා මූදු මට්ටම යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා කියන එකයි. ඒ වැඩි වීම නිසා ඇතැම් විට සමහර රටවල් මූදු ජලයේ හිඳ හොයාගන්න බැරි වෙන තත්යකට වතින්න පුළුවන්. දැන් ඒ වගේ හොයාගෙන තියෙන එක රටක් තමයි මාලදීවින කියන රට. මාලදීවින කියන රට මේ ගෝලීය උණුසුම නිසා අවුරුදු ගානක් ඇතුළත නැති වෙන්න පුළුවන් සමායිට. අපේ රටත් අපිටත් වලපෑම තියෙනවා. අපේ රට කුඩා වෙන්න පුළුවන් මේ සාගරයේ ජලයේ ප්‍රමාණය වැඩි වීම නිසා ගෝලීය උණුසුමයි. ඒකින්ද මේ ලෝකේ රටවල් එකගතාවට ඇදලා තියෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩු කරන මේ ගෝලීය උණුසුමට උදව් කරන මේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා. ඇතරම දැන් ජනාධිපතිතුමා සෞභාග්‍යදායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තිබුණා එතුමන් මේ දුරයට පත් වෙනකොටම මේ අභියෝග හඳුනගෙන ඇවිල්ලා තිබෙන්නේ. දැන් ඒක ක්‍රියාත්මක කරන්න තමයි පුනර්ජන්මීය බලශක්තිය 2030 වෙන විට 70%ක් විතර සාක්ෂාත් කරගන්න අපේක්ෂා කරන්නේ. අපි ඒ ගැන කතා කරමු මේ සාකච්ඡාව අතරතුර. දැන් මිනිසුන්ගේ හදවතේ ගැහින ප්‍රශ්නෙට අපි පිළිතුරක් හොයමු. කොළොනේ මහත්මයාණනි, දැන් විදුලි කප්පාදුවක් මේක සාමාන්‍යයෙන් අපට සාමාන්‍යයෙන් හදිසි විදුලි බිඳ වැටීමක් කියන්නේ පැයක් පැය භාගයක් ওই වගේ කාලයක්. මේක දරා ගන්න ටිකක් අපහසු විදිහට පැය 4ක් 5ක් වගේ වෙනවා. දිනකට පැය 7ක් වගේ කඩින් කඩ වෙනවා. මේක ඇයි මෙහෙම උනේ? අපි ඒක ගැන කතා කරමු. මට ඉස්සෙල්ලා එක කියන්න මතක නේද? පුනර්ජනනීය විදුලියට සම්බන්ධයි ජල විදුලිය කියන එකත්. ඔව් ඔව්. ජලය කියන එකත් නැවත කියන දියක් නේ. ඔව් අපි ඒක ගැන අදාහරියේදී කතා කරමු. ඔව්. දැන් හැබැයි ජල විදුලියේ තියෙන ප්‍රශ්නයක් තමයි ජලය තියෙන්නේ පැයකදී. දැන් අපේ රට ඔබ දන්නවා මේ වරින් වර මේ කියන්නේ සීසන් දෙකට කියන්නේ මොකද්ද? ඛණ්ඩයන්. අපි කියනවා යල කන්නේ මහ කන්නේ කියලා. ඒ දේවල් හැදිලා තියෙන්නේ රටේ වර්ෂාපතනය ඇති වෙන රටාව අනුව.
ඒ රටාව අනුව රටට ඇති වෙන නියම් කාල සීමාවල් තියෙනවා. ඒ නියම් කාල සීමාවලදී ජලයෙන් ක්‍රියාත්මක කරන ජල විදුලියෙන් මේ ක්‍රියාත්මක කරන බලාගාරවල විදුලිය ලබා දීමේ හැකියාව අඩු වෙමින් පවතිනවා. අඩු වෙනවා. දැන් අද වෙනකොට අපි මේ මුහුණ දීලා තින්නේ මේ ප්‍රමාණය. මේ විදුලි බල මණ්ඩලයේ තරතුව විදුලි ලබා දීමට බලාගාර ඇති තරම් තිබුණාට ඒ ඇති තරම් තියෙන ප්‍රමාණයට අර බලශක්ති ප්‍රභාගයක් තියෙන්න ඕනි විදුලිය ජනනය කිරීම සඳහා. බලාගාර සැලසරේ වරින් වර අක්‍රිය වෙනවනේ. ඒ එකක් තමයි ඩීසල් මගින් දියවගෙන. දැන් ඩීසල් වලද ප්‍රශ්නයක් තියෙනවා මේ වෙනකොට. දැන් ජල විදුලියේ ප්‍රශ්නයක් දැන් මිනිහගෙ නිසා ඇතිලා තියෙනවා. ඒ වගේ ඒ බලපෑම තමයි දැන් මේ විදුලි ලබා දීමේ ගැටලුව සඳහා. හොඳයි. එතකොට බලශක්ති අමාත්‍යාංශයයි විදුලි බල අමාත්‍යාංශයයි ඒකාබද්ධව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වෙන්නේ. දැන් බලශක්ති අමාත්‍යාංශයෙන් කියනවා අපිට විදුලි බල මණ්ඩලයට මේ ඉන්ධන ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට මොකක්ද මේ ණය පළහිලව්ව මේ නියපිත පරිදි මේ ලබාගත්ත මේ ඉන්ධනවලට ගෙවීම සිදු කරලා නැත්තේ? කොයි කාලයක ඉඳලාද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ? ඕකේ ඔය ප්‍රශ්නේ එනවා. දැන් විදුලි බල මණ්ඩලය හැම අවුරුදු දෙකකටම සැරයක් හදනවා ජනන සැලසුමක් කියලා. ජනන සැලසුම හදන්නේ ඉදිරියේ මේ පුරෝකථනය කළා ඉදිරි අවුරුදු 20කට කොහොමද මෙන්න මේ ඉදිරියේ සැපයම ලබා දිය යුත්තේ කියන එක. දැන් මේ ජනන සැලසුම තුළ තියෙන විදුලි බලාගාර කාලීනව ඉදිකිරීම අවශ්‍ය වෙනවා. දැන් මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් තියෙනවද බලාගාර? බලාගාර ඇත්තටම දැන් ඔය මේ විදුලි බල මණ්ඩලය සතුව තියෙන 30 මේ 30 ගානක් පමණ විදුලි බලාගාරය එහෙමයි. ඒකෙන් ප්‍රධාන බලාගාර මොනවද? ප්‍රධාන බලාගාර විදිහට සැලකෙන්නේ ගල්ලංගොඩ බලාගාරය තමයි. විශේෂයෙන්ම නොරොච්චුල ගල්ලංගොඩ බලාගාරය මේක 900ක්. ඊළඟට වහ පරිමාණයේ බලාගාරය තියෙන්නේ ජල විදුලි බලාගාරය, වික්ටෝරියා බලාගාරය, ඉහළ කොත්මලි බලාගාරය, රන්දිනගල් බලාගාරය. ඒ වගේ බලාගාර ලොකු ප්‍රමාණයක් තියෙනවා. තිස්කන කිව්වේ ඒකයි. එතකොට ඒ හැමතැනම තියෙන බලාගාර. දැන් ඒකෙන් ඒ බලාගාර වලින් වැඩි ප්‍රමාණයක් තියෙන ජල වේදීන ක්‍රියාත්මක කරන බලාගාර. નિયમિત විදිහට වැසි ලැබුණා නම් මේ විදුලි උත්පාදනයේ 40% ක්‍රියාත්මක වෙන්නේ ජල විදුලිය මගින්. ඉතිරි විදුලිය පමණයි ක්‍රියාත්මක වෙන්නේ තාප විදුලිය. මේ තාප විදුලිය වගින් ක්‍රියාත්මක වෙන කොටසක් එතකොට ගල්ලඟුරු වලින් ක්‍රියාත්මක කරන අනිත් කොටස ඩීසල් ලෝ දැවි තෙල් මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාර මගින් සිදු වෙනවා. ඊට අමතරව තව තියෙනවා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර. කුඩාකාර පරිමාණ ජල විදුලි බලාගාර තියෙනවා 280ක් විතර පමණ රට තුල. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ සතුව තියෙන පොඩි විදුලි බලාගාරය. මේ ගෝට් එකද එක වෙන්න පුළුවන් සමායට. ඒ වගේ විදුලි බලාගාර තියෙනවා 280 ගානක්. එතකොට අර සභාර වෙලාවට අර හදිසි විදුලි මිලදී ගැනීම වලට යනවා කියලා කියන්නේ මේ බලාගාර වලින් ගන්න එකද මොකද්ද? නෑ ඒකෙදි හදිසි විදුලි මිල ගැනීම කියන කතාව කරන්න පුළුවන් වෙන්නේ ඩීසල් වගේ ක්‍රියාත්මක කරන විදුලි බලාගාර වලින් පමණයි. මොකද බලාගාරයක් අනිත් බලාගාර ඉදිකිරීම සඳහා යම්කිසි කාලයක් මේ වැය කරන්න සිදු වෙනවා. කාලයක් වැය කරන්නේ නැතුව සිදු කරන්න ගන්න පුළුවන් විදුලි බලාගාර තමයි ඩීසල් මගින් ක්‍රියාත්මක වෙන විදුලි බලාගාර. ඒ විදුලි බලාගාරය ගෙනාව ඩීසල් යොදාගෙන යන්නේ කිරීම කරන්න පුළුවන්. ඒක කාල සීමාවක් කියන්නේ නැහැ. අනෙකුත් සියලුම බලාගාර සඳහා බලාගාර ඉදිකිරීම සඳහා ලොකු කාල සීමාවක් යනවා. කොපමණ කාලයක් යනවද සාමාන්‍ය ගල්ලඟුරු බලාගාරයක ගල්ලඟුරු බලාගාරයක් ක්‍රියාත්මක කරන අවුරුදු 5ක කාල සීමාවක් යනවා. ජල විදුලි බලාගාරයකට ඒ වගේම කාල සීමාවක් යනවා. මොකද බලාගාර ඉදිකිරීමට පෙර සැලසුම් කරන්න ඕනේ. ඊට අදාළ පරිසර සක්ෂිතා වර්තාවන් ගන්න ඕනේ. ඉඩම් හොයා ගන්න ඕනේ. ඒ සියලුම කාල සීමාවන් සඳහා අවුරුදු 2ක 3ක විතර කාල සීමාවක් යනවා. ඒ කොටස තමයි. ඒ નિયમિત අනුමැතියෙන් අරගෙන බලාගාරයේ ඉදිකිරීම සඳහා කටයුතු කිරීම. සාමාන්‍ය රජයක් බලයට පත් වෙනකොට පටන් ගැනීම දිම බලාගාරයක් ඉදික බලාගාරයක් දෙකක් ඉදිකර ගන්න ලැබුණොත් අවසානයේ නඩවත් අඩු ගානේ එන්න පුළුවන්. ඔව්. ඒතර 2015 වෙනකොට 2015 ඉඳලා 2019 වෙනකන් දේශපාලනිකව කියන කාරණය තමයි එකම බලාගාරයක් ඉදිකර කරන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒක තමයි එකෙන් රජයන් ගන්න ප්‍රතිපත්තිය තියෙන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් 2015 කාල සීමාව වෙනකොට විදුලි බල මණ්ඩලය සැලසුම් කළ තියෙච්ච එක බලාගාරයක් තුනා තිරුගමල ගල්ලංගරු බලාගාරය. මේ ගෝට් මොනවද හරි ගෝට් 600ක්. ඒ බලාගාරය ඉන්දියාවත් සමග මේ දීපාසිකක ඉදි ගන්න තියෙච්ච දීපාසිකනේ ඔයකද ජොයින්ට් වෙන්ච කියන්නේ. ඔව් ඔව්. සම
එකගතාවෙන් සම සමානුග්‍රහයද සමානුග්‍රහයෙන් සිදු කරන්න තිබිච්ච බලාගාරයක්. නමුත් ඒ පත්‍ත්‍ය රජය තීරණය කරා ගල්නගුරු බලාගාරය දිග කරන්නේ නැහැ කියලා. ඒ ටෙන්ඩර් කරන්න පිටත් ඔන්න මෙන්න කියලා තීත්‍ය කියන්නේ ටෙන්ඩර් කරන්න කටයුතු සම්පූර්ණ සූදානම් කරලා තීත්‍ය බලාගාරයක් ඒ බලාගාරය අවලංගු කරා. දැන් ඔබතුමන් කිව්ව අර ප්‍රධාන බලාගාර ඉදුණේ කොයි කොයි කාලවලදීට අමතරව කතා කළොත් ජලවිදුලි බලාගාර ගොඩක් මුලම කාල සීමාව දැන් ජලවිදුලි බලාගාර වල ලක්ෂපාන බලස්ථානෙට අදාළ සීලුම් බලාගාර ඉදුණේ 1950 දශකයේ මහාලි බලාගාර සියල්ල ඉදුණේ 88-89 වගේ කාල සීමාව 70-80 දශකයේ තමයි මහාලි බලාගාර මහාලි සංකීර්ණ අදාළ සීල් බලාගාර ඉදුණේ. ඊට පසු ඉදිරින මූලික මේ ලොකුම බලාගාරය තමයි නොරොච්චිලි බලාගාරය සහ ඉහළ කොත්මලේ බලාගාරය. ඒ බලාගාර දෙකම ඉදිකිරීම සිදු වුණේ 2015 ඉස්සෙල්ලා. ඉසිනේ ගල්ලංගුරු බලාගාරය 2008 මට මතක හැටියට ඉදියලා ගල්ලංගුරු බලාගාරය ඉදිකිරීම නිසා ඒ ඉදිකිරීමේ හේතුවෙන් එවකට දිවිච්ච අයක්‍රමේ කියන්නේ පාරිභෝගිකයන් අපි අය කරමින් තිබිච්ච මිල ගාණේගේ සන්තෝෂණිකුත් අපි කරා 125කින් අඩු කරා. දැන් ත්‍රිකුණාගල බර ගල්ලංගරුව බලාගාරයේ 2015 දී ඒ ටෙන්ඩර් කටයුතු කරලා තිබුණා නම් මේ වෙනකොට ඒ බලාගාරය වැඩ කිරීම පවතිනවා. එහෙම වුණා නම් සමහරට අපිට මේ විදුලි පාරිභෝගිකයන්ට සමහරට අපිට සහනයක් ලබා දෙන්නත් තිබුණා. දැන් දේශපාලනික තීන්දුව తీරනත් මේ විදුලි කප්පාදුවට බලපාලා තිබෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි ඍජුවම බලපාන දේ මීට අවුරුදු කීපයකට කලින් ඇතිවෙච්ච නැත්තම් ගනු ලැබූ තීරණවල එක හේතුවකට බලපානවා. ඒක එකක්. ඉන්න අනතුරුව දැන් මේ ගෙවා ගන්න බැරි නැත්තම් විදුලි බල මණ්ඩලයේ මේ ආකාරයෙන් ණයයි කියනවා බලශක්ති අමාත්‍යාංශයට. මේ ප්‍රශ්නේ ඇති වුණේ ඇයි කියන කාරණේ ජනතාවට කියන්නට ඕනේ. සාමාන්‍ය ජනතාව මැසිවිලි නගනවා අපේ යන්තම් අපේ යම් කිසි ප්‍රමාණයක් අපිට මාසයක් දෙකක් ගෙවා ගන්න බැරිනොත් අපේ ලයිට් බිල් ලයිට් විදුලි සැපයුම කපනවා. එහෙමනම් සාමාන්‍ය ජනතාව විදිහට අපිට මේකට වග කියන්න බෑ. එතකොට සාමාන්‍ය ජනතාව චෝදනා කරනවා මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඒ වගේම දේශපාලඥින්ගේ නිවසල නම් මේ විදුලි බල මණ්ඩලයේ මොන හිම හේතුවකටවත් මේ විදුලි සැපයුම අත්හිටවන්නේ නැහැ කියලා. මෙන්න මේ චෝදනාත් එක තමයි ජනතාව අතරේ පොඩි කෝපයක් නැගෙන්නේ මේ විදිහට මේ විදුලි කප්පාදුව සිදු වෙනකොට. සර්ව සාධාරණ ක්‍රියාවලියක් නෙමෙයි කියලා ජනතාව අතරින් මතුවෙනවා. ප්‍රශ්නය. ඇත්තටම ඔබතුමන්ට පුළුවන්ද මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ හැම පැත්තෙන් මෙන්න චෝදනාවලට? ඒක නම් මං හිතන්නේ නිවැරදි වෙන්නේ නැහැ. මේ මමත් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවෙක් විදිහට ප්‍රදේශ කීපෙකින් රාජකාරී කටයුතු කරලා තියෙනවා. මේ ඒ අවස්ථාවේදී මම පැහැදිලිව දකින දෙයක් අපි මේ ඒකේ පුජ්‍යලයාගේ තරාතිරම අනුව විදුලිය මේ විසන්ධි කිරීම කටයුතු නම් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒක ඔබතුමන් වගකීමෙන් කියන්නේ නේ. දැන් ඔය සමහර ඇමතිවරු කියන සමහරට වෙන්න පුළුවන් එමුකෝ ඇමති කෙනෙක්ගේ විදිහට ඒක පාඩේ කරලා තමයි රප්සාද කියන දාර තියනවනේ. හරි. නමුත් මේ පුජ්‍යලයාගේ තරාතිරම අනුව නම් විදිලි විසන්ධි කිරීම සිදු නොකර ඉන්නේ නැහැ. අය කිරීම සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට නම් විදුලි බල මණ්ඩලයේ රජයේ තීරණයක් අනුව පාරිභෝගිකයන්ට දීලා තියෙන සහනයක් තියෙනවා ගෙවීම් කටයුතු කිරීම සඳහා මේ යම් සහනදායක කාල සීමාවක්. ඒ කාල සීමාවල අනුව තමයි කටයුතු කරන්නේ. එතකොට ඒකත් දැන් අපිට දිගින් දිගටම ගෙනියන්න බෑනේ. දැන් මම මේ සහන කාලය කොච්චර කාලයක ඉඳලා පටන් ගත්තද? ජනාධිපතිතුමා උපදෙස් දුන්න විදිහට කොච්චර කාලයක්ද? මේ වසංගත කාල සීමාව පටන් ගත්ත කාල සීමාව ඉඳලාම දුන්නා ඒක. දැන් අවුරුදු දෙකක් වෙනවා. දෙකක් විතර වෙනවා. ආයතනයක් විදිහට මේක වාණිජ ආයතනයක්. මේ වාණිජ ආයතනයක් විදිහට අපිට මේ ආයතන පවත්වාගෙන යන්න බෑ මේ විදිහට. ඒකත් බලපෑවද යම්කිසි ආකාරයකින් මේ විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීම සම්බන්ධයෙන්? ඒකෙදි එකම දේ තියෙන්නේ අර ඔබතුමී ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට ඒක සම්බන්ධ වෙනවා. දැන් මොකද්ද මේ පෙට්‍රෝලින් ගොබලින් කියන්නේ මේ ඒ පෙට්‍රෝලින් ගොබලින් ගෙවන්න තියෙන ගෙවීම අඩු වෙන එක හේතුවක් ඒක. දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එක්කද ඍජුවම විදුලි බල මණ්ඩලය සම්බන්ධ වෙන්නේ? මොකක් විදුලි බල මණ්ඩලය ඍජුවම සම්බන්ධ වෙන්නේ මේ ගනුදෙනුවත් එක්ක මොන ආයතනයත් එක්කද? මේ දැන් විදුලි බල මණ්ඩලය ඍජුවම සම්බන්ධ වෙනවා. විදුලි බල මණ්ඩලය අදාද මේ තාප විදුලි බලාගාර වලට විදුලි සැපීම සඳහා ඒ අවශ්‍ය වෙන ඉන්ධන කෙලින්ම විදුලි බල මණ්ඩලය බබා ගන්නේ මේ ඛනිජ තෙල් සංස්ථාවෙන්. ඔව්. ඊළඟට ඛනිජ සංස්ථාව මගින් විදුලි බල මණ්ඩලයේ විදුලිය සපයන තවත් පුජ්‍යලගේ බලාගාර තියෙනවා. ඒ බලාගාර වලට විදුලි සපයන්න
අතන මැදි එක් විදිහට විදුලි මණ්ඩලයට කඩුව කරන්න සිදු වෙනවා. කණජ තෙල් සංස්ථාවට අදාළ මුදල් ගෙවල නැත්තේ ඇයි හේතුව මොකක්ද? අර මං ඉස්සර කියපු දේ. දැන් පාරිභෝගිකයන් අපිට විදුලි බිල්පත් කාලෙවිලාවට ගෙවුවේ නැත්නම් අපිට අනිත් පැත්තට ගෙවන්න මුදලක් නැහැ. ඒකමද මූලිකම හේතුව දැන් මේ ප්‍රශ්නයට? මූලික හේතුව නේද එක දෙයක් ඒක. ඒ කියන්නේ මේ අවුරුදු දෙක ඇතුළේ වෙච්ච ප්‍රශ්නේද මූලිකම හේතුවක් කියලා තියෙන්නේ. කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා ඔබතුමන්ට කියන්න පුළුවන්ද මේ හිග ඒ කියන්නේ පාරිභෝගික ජනතාව කොච්චර හිග ප්‍රමාණයක් නැත්නම් නොගෙවා හෝ නැත්නම් ගෙවීම යම් කිසි ආකාරයකින් ප්‍රමාද කරලා තිබෙන ප්‍රමාණයක් පිළිබඳව? ඒක නම් අදහසක් මට තේරුම්න්නේ නෑ. ඔව්. එතකොට ඔබතුමන් කියන්නේ ඒක තමයි ප්‍රධානම හේතුවක්. ඊට අමතරව වෙනම මේ ඩොලර් ප්‍රශ්නේ හෝ වෙන ප්‍රශ්නයක් තියෙන ඩොලර් ප්‍රශ්නේ කියන එක එන්නේ ඉන්දන ගෙනීමේදී. ඒක එතකොට කණ්ඩායම ඉස්සර බලපාලා තියෙනවද? කණ්ඩායම ඉස්සරගේ නීතිගත සංස්ථාවට ඒක බලපෑමක් වෙනවද? හරි. එතකොට ඒකෙන් ඔබතුමාට ලබා දෙන සැපයුමේ තියෙන අඩුපාඩුවකුත් මේකට හේතු වෙලා තියෙනවා. ඊළඟට ගල්ලංගුරු ගහීමේදීත් අපිට මේ ඩොලර් පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. ගල්ලංගුරු බලාගාරය අපිට දැනට තියෙන ප්‍රශ්න නේ ගල්ලංගුරු අපි යම් කිසි ප්‍රමාණක් කාල සීමාවට ගෙනල්ලා තියෙනවා. දැනට ගෙනල්ලා ස්ටොක් කරලා තියෙනවා කියනවා. ඒක ඒ ස්ටොක් කරන දේවල් තමයි දැනට අපි පාවිච්චි කර භාවිත කරන්නේ. එතකොට මේ කාරණා දෙකද හේතු වෙලා තිබෙන්නේ මේ විදුලි සැපයීම කප්පාදුවට? දැන් විදුලි කප්පාදුවට හේතු වෙන්නේ දැන් මේක විතරක් නෙමෙයි. මං කිව්වේ ජල විදුලි ගලවලා ජලයේ නැතිවීමත් එක හේතුවක් නේ. 40% විදිහට ජලයේ නිෂ්පා මේ ජල විදුලි නිපදවන්න තියෙච්ච හැකියාව දැන් අඩු වෙලා තියෙනවා 20%කට වැඩි අඩුවම. ඒතකොට මට පැහැදිලිව එකින් එක මේ සාරාංශගත කරලා ඔබතුමන්ට කියන්න පුළුවන්ද මෙන්න මේ කාරණා හින්දා තමයි මේ විදුලි කප්පාදුවක් මේ දිනවල සිදු වෙන්නේ කියලා ජනතාවගේ පැහැදිලි අවබෝධය හා දැනගැනීම වෙනුවෙන්. මූලිකවම සිදු වෙන්නේ ජල විදුලි බලාගාරවල ජලයේ නැතිවීම ජලාශවල ජලයේ ප්‍රමාණය අඩු වීම. දැන්ට ජල විදුලි මගින් විදුලි සැපීම දැන් මේ මාර්තු 7 වෙනිදා ජල විදුලි මගින් නිෂ්පාදනය කළා තියෙන්නේ 15% ගෙදර පමණ ප්‍රමාණයක්. ඉතිරි 85% අපි ජනනය කරන්න ඕනේ තාප විදුලි බලාගාර මගින්. මේක සාමාන්‍ය දේශපාලනිකව රජයකට කලමනාකරණය කරගන්න පුළුවන් දෙයක්ද? බැ ස්වභාවිකත්වයක ස්වභාවික කාලගුණ තත්ත්වයක් නේ. ඒතර ජනතාව ඒ පැත්තෙන් ජනතාව කල්පනා කරන්න ඕන ඒ සම්බන්ධයෙන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා මේ අර කාලිනව අර බලාගාර ඉදුණා නම් ඔය තත්ත්වය ඇති වෙන්නේ නැහැ අනිවාර්යයෙන්. එතකොට මේ බලාගාර අවුරුදු 5කින් අවුරුදු 7කින් බලාගාරයක් ඉදුණේ නැත්නම් ඒකත් බලපාන අනිවාර්යයෙන්. ඒක පළවෙනි එක. දෙවෙනි කාරණේ මොකක්ද? දෙවෙනි කාරණේ දැන් ඊට පස්සේ දැන් පාරිභෝගිකය බිල ගෙවුවේ නැත්නම් ඒ බිල එක නොගියේම නිසා ඇති වෙන ණය බර අපිට ආපහු ඉන්ධන නිකන් අපිට දෙන්නේ නැහනේ මේ කණිජ දිනීස්කයන් සංස්ථාවට. ඒ සඳහා ගෙවීමට තියෙන ගෙවින් කරන්න අපහසු වෙනවා. ඔව්. එතකොට මේ දැන් එතකොට මේ අර්බුදය ඇති වුණත් එක්කම මේ ගෙවීම කරන්න යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරගත්තද කණිජ තෙල් නීතිගත සංස්ථාවට? ඒක සාමාන්‍යයෙන් තියෙන දෙයක් මම දන්න හැටියට. කණිජ දිනීස්කයන් සංස්ථාවත් එක්ක අපේ දින එකඟතාවයල් තියෙනවා. ඒකතාවල් 90 තමයි සැපයුම් කටයුතු කරන්නේ. මේ අවස්ථාවේදී තියෙන්නේ ඊට වැඩි ගැටලු සහගත තත්ත්වයක්. ඒකෙදි ගොඩක් වෙලාවට රජයටත් මෙදිහත් වෙන සිදු වෙනා ඒකෙදි. ඔව්. හොඳයි. දැන් මේ වෙලාවේ අපේ නිෂ්පාදක මණ්ඩල කියන දුරකථන කෙනෙක් ඉන්නවා කියලා කතා කරන අයබෝන්. අයබෝන්. මම මේ කතා කරන්නේ ගම්පහෙන්. මට තියෙන ප්‍රශ්නේ දැන් මේ විදුලිය කපන එක මේ ලංකාවෙම කපනවනේ. ඒ වුණාට දැන් අපි ගම්පහ ඉන්නේ අපිට කැපුවා දැන් ඊයේ නෙමෙයි ඊට කලින් පය හතා මාරක්. එතකොට සමහරුන්ට කපන්නේ පැය 4ක් වගේ. සමහරුන්ට කපන්නේම නැහැ. ඇයි මේ එකම රටක එකම නීතියක් නැත්තේ? හොඳයි. ඔව්. ඒක ගැන නම් අදහස නැහැ හරියටම. මම ඒකට මහජන උපයෝගිතා කොමිසම් සභාවද ඒක නිර්දේශ කරන්නේ. නෑ ඒ හැකියාව ඇත්තේ දැන් බලාගාර එක එක ප්‍රදේශවල පිටරයි තින්නේ. ඔව්. ඒකදී විදුලිය සැපේම කිරීමේදී දැන් මට දන්න හැටියට මේ දකුණු පළාතට මම හිතන්නේ වෙන විදිහකට යන්නේ. ඒ කියන්නේ කලාප බෙදුවනේ. කලාප විදිහට බෙදුවාම සමහර කලාප වලට පැය ගාන වැඩිපුර තවත් කලාප වලට පැය ගාන අඩුපුර අඩුවෙන් ඒ වගේ වෙන්න පුළුවන්. අපි ඒක මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපතිතුමාව සම්බන්ධ කරගෙන අහමු. ඒ පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් වෙන්න අවශ්‍යයි. ඒ වගේ ගැටලුවක් ඒ වගේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි නිෂ්පාදකතුමන් ඒ පිළිබඳව කටයුතු කරයි කියලා අපි හිතනවා. දැන් ඒ ඇත්තම දැන් ඒ වැනි ප්‍රශ්න ගැටලුත් තියෙනවනේ. දැන් සර්ව සාධාරණව විදුලි කපාදුව වෙන්න ඕන කියන මතේ ජනතාව ඉන්නවා. ඒක මම හිතන්නේ කරන්න අපහසු ඇති තාක්ෂණික හේතු මත තමයි. ඒක තාක්ෂණික හේතුව වෙන දෙයක් නෙවෙයි ඇත්තේ. ඔව් වෙන කවුරු හරි ප්‍රභූපුර කෙනෙක් ප්‍රභූවරයෙක් ඉන්නවා කියලා එහෙම කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ ඔබතුමන්. ඒක නිශ්චිතව කියන හොඳයි. පුරවැසියන් විදිහට තිබෙන වගකීමත් අපි දැන් කතා කරන්න වෙනවා. දැන් ඔබතුමාලාගේ පැත්තෙන් තියෙන වගකීම් පිළිබඳව ඒ අතරේ කතා කරන්නත් ඕනේ. දැන් බොහෝ වෙලාවට තව ප්‍රශ්නයක් තිබෙනවා. අපි පුරවැසි වගකීම් වලට කලින් අපි ඒ ගැන මදක් කතා කරලා ඉමු. ජනතාව විදුලි ඉංජිනේරුවරුන් එක්ක හරිම තරහයි.
මේ විදුලි ඉංජිනේරුවරුන්ගේ මාපියාවක් තියෙනවා කියලා ජනතාව කියනවා. මේ හදිසි විදුලි මිලදී ගැනීම වලට යන එක පුනර්ජනනීය බලශක්තිය මේ තරම් ප්‍රමාද කරපු එක ගැන මේ 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 විදුලි බල මණ්ඩලය විදුලි ඉංජිනේරුවන් මේකට වග කියන්න ඕන කියලා තැන් තැන් වලින් ඇහෙනවා අපට කතා. මොකක්ද ඔබතුමා මේ ගැන කියන්නේ? මම ඉස්සෙල්ලත් කිව්වා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් හැම අවුරුදු දෙකටම සැරයක් ඉදිරි අවුරුදු 20ට පුරෝගතනයක් කළා සැලසුමක් හදනවා. ඒ සැලසුම කාටද දෙන්නේ ඔබතුමා? ඒ සැලසුම අපි එකක් මහජන උපිතා කොමිෂන් සභාවට තවන අනුමැතියට ඊට අමතරව ඒකේ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිම තීරණ ගත යුතුනි. ඔව්. අපි රජයේ ආයතනයක් විදිහට අපිට අපේ හිතුමතයට බලාගලා ක්‍රියාත්මක කරන්න බෑ. එතෙන්දී පවතින ආණ්ඩුව සහ පවතින ඒ වෙනකොට පවතින ආණ්ඩුවේ අමාත්‍යාංශය තමයි ප්‍රතිපත්ති සම්පාදනයේ මේ කටයුතු කරන්නේ සහ විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය. එතකොට ඒ ප්‍රතිපත්තිමේ තීරණ ගත යුතුයි මේ මේ අපි සැලසුම් කරන්න තියෙන බලාගාරය ඒ කාලිනුව ඉදිකිරීම සඳහා. ඒ ප්‍රතිපත්ති තීරණය දේශපාලනික වශයෙන් ගන්න ඕන එකක්ද? පාර්ටි දේශපාලනික ඇත්තරම. ඔව්. එතකොට දැන් අවුරුදු 20කට ඔබතුමාලා සැලසුම් සකස් කරනකොට දැන් මේ මේ මොහොත වෙන විට ක්‍රියාත්මක වෙන්නේ කොයි කාලේ හදපු සැලසුම් සහගත කාරණාද? කාරණාද? මේ සැලසුම් දැන් ක්‍රියාත්මක වෙන මම අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා තියෙච්ච සැලසුම් තමයි. ඒකට එච්චර ප්‍රමාණයක් කල් තියලා එහෙම හදන්නේ බලාගාරයේ ඉදි කරන්න ওই වගේ කාරණා කියන්නේ නිසා. ඔව්. එතකොට දැන් යම් යම් කාලවල ඇති වෙන දැන් මේ හදිසි අර්බුදය ඩොලර් අර්බුදය කියන එක මේ වසංගත තත්ත්වයට එක්ක අපට ආපු එකක්. ඒතර මේ වගේ අල්බුදයකදී අර අවුරුදු 20ක් තියලා හදපු මේ සැලසුම් ඇතුළට තවත් කලමනාකරණ සැලසුම් එන්න ඕන නේද ෂණික ඒවා. ඒ ඒක තමයි දැන් හදිසි බිලිගලෙන් කියලා කතාව එන්නේ එතනදී. ආ එතනදී තමයි හදිසි බිලිගලෙන් මේකදී දැන් අර අර බලාගාර ඉදි කරන්න සමහරට එහෙම හදිසි බිලිගලෙන් අපිට අවශ්‍ය නොවෙන්නත් ඉඩ දුන. ඔව් ඔව්. දැන් ගල්ලංගුරු බලාගාරයේ කියන එක ඉදි කරලා තිබුණා නම් දැනට නොරිචර් බලාගාරේ දැනට ක්‍රියාත්මක වෙන්නේ පදනම මතනේ. දැන් නොරිචර් බලාගාරේට ගල්ලංගුරු නැහැ කියලා තාම නවත්තලා නැහෙනේ. ගල්ලංගුරු ඒ ගෙනල්ලා තියාගෙන මේ ඒ තොග තබාගෙන කටයුතු කරනවා ඒක. දැන් අපේ රටේ විදුලි සැපයුමට නැත්තම් මේ ධාරිතාවයට අදාළව බලාගාර තව කොපමණ ප්‍රමාණයක් ඉදි වෙන්න ඕනේද? කොපමණ ධාරිතාවකින් යුක්ත බලාගාරද අපි සතුව තිබිය යුත්තේ තව දුරටත් එකතු වෙන්න ඕන කොහොමද? ඔබතුමන්ගේ අධ්‍යයනයට හා අත්දැකීම හා දැනුමට අනුව කොහොමද ඒ ගැන කතා කරන්නේ? හැම අවුරුදු අවුරුද්දකටම හැම අවුරුද්දක් තුළම 10%කින් විදුලිය ඉල්ලුම වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන ඉල්ලුමට සරණ බලාගාර කාලිනු ඉදිරි ඉදිරියට හැම වසරකම වගේ හැම වසරකම වසර දෙකර සැරයක් වගේ බලාගාර ඉදිය යුතුයි. හා හා හොඳයි. ඒක ඉතාම වැදගත්. දැන් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා විදුලි ඉංජිනේරුවරයෙක්, ඒ වගේම රටට ආදරය කරන විද්වතෙක්, රටේ බොහොම කාලයක් තිස්සේ ප්‍රශ්න ගැටළු වලට අභියෝග වලට කොහොමද ඒවා ලියා ගන්න ඕන විසඳුම් සොයා ගන්න ඕන කියලා කතා කරපු විද්වතෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ තිලක් සීමලා පිටියේ මැතිතුමන්. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමන්ව අපි පිළිගන්නවා සුභාරතී සාකච්ඡා මණ්ඩපයට. අයිබෝවන්. අයිබෝවන්. තිලක් සියඹලා පිටියේ මැතිතුමනි, අද මැදිරි අපිත් එක්ක ඉන්නේ එකේ කොළොන්නේ මහත්මයා, එතුමා ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් පුහුණු කිරීම. දැන් ඔබතුමන් කාලාන්තරයක් තිස්සේම මේ යම් යම් ආකාරයක මේ විදුලි කප්පාදු සිදු වෙනකොට මේ මෙවැනි යම් යම් අභියෝගාත්මක තත්ත්වයන් එනකොට ඔබතුමන් විසඳුම් ඉදිරිපත් කරනවා. ඇතරම අපි ඔබතුමන් කිව්ව කාරණා සැකෙවින් කතා කරා මේ සාකච්ඡාව ඇතුළේ. ඇතරම මේ ධාරිතාවය බලාගාරවල ධාරිතාවය මදි කම තමයි යම් යම් කාරණාවලට හේතුභූත වෙන්නේ කියලා. මේ මොහොත වෙන විට ඔබතුමන් දැන් අපේ රටේ විදුලි කප්පාදුවක් තිබෙනවා, ඒ වගේම තෙල් ආනයනය කරන්න ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා යම් යම් අවස්ථාවල. මේ අර්බුදකාරී තත්ත්වයට අතර මේ අභියෝගාත්මක තත්ත්වය ඔබතුමන් කොහොමද හඳුනගෙන තිබෙන්නේ? අපි කැමති මේ ගැන යමක් කතා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ. හොඳයි, බොහොම ස්තුතියි. අපි මේ ප්‍රශ්නය ගැන විශ්ලේෂණය කළ යුත්තේ විදුලි කැපුමක් තියෙන වෙලාවට නෙවෙයි. එතකොට අපි අන්තිමටම අර්බුදයට ළඟා වෙලා ඉවරයි. ඉතින් මා හැමදාම කියනවා වගේ ඕනෑම වර්ගයේ විදුලි බලාගාරයක් හදන්න අවම වශයෙන් අවුරුදු 4ක කාලයක් ගත වෙනවා. සමහර බලාගාර වර්ගවලට අවුරුදු 6ක් ගත වෙනවා. ඒ වගේම ඒවට මුදල් සොයා ගන්න කාලයක් ගත වෙනව නම් තවත් අවුරුද්දක් දෙකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කරන බලාගාර දීර්ඝකාලීන සැලසුමේ තියෙන විදිහට කලට වේලාවට ඉදිකිරීම ආරම්භ කළේ නැතිනම්
අවසානයේ අර්බුදයේ අත ළඟටම ආවට පස්සේ ඒවට හොයන්න තියෙන්නේ විදුලි කැපවීම පිළිබඳ විසඳුම් පමණයි. ඉතින් අද තියෙන අර්බුදය අපිට පැහැදිලිව පෙනුණා 2015 දී. මොකද 2015 දී තමයි දීර්ඝකාලීන සැලසුමේ තිබුණ සාම්පූර් බලාගාරය එක රැයකින් අහෝසි කරලා දැම්මේ. ඉතින් ලංකාවේ අපි දකින්නේ ඔය වගේ තත්ත්වයක්. නමුත් පිට රටවල් වල නම් බලාගාරයක් සම්බන්ධයෙන් යම් කිසි විරෝධතා ආවම රජය ඒවට මූණ දෙනවා. රජය ඒ විරෝධතාවලට මූණ දීලා විරෝධතාකරුවන්ගේ සමහ බොහෝ ප්‍රශ්න සාධාරණ ප්‍රශ්න වෙන්න පුළුවන් ඉඩම් නැති වෙන අයගේ ප්‍රශ්න. පරිසර බලපෑම් පිළිබඳ තියෙන ව්‍යාකූලත්වය. ඉතින් අපි දකුණු ආසියාවෙම වෙන රටවල් වල දකින්නේ බලාගාරයකට විරෝධයක් ආවම පැනලා දුවන රජයන් නෙමේ, ඒවට මූණ දීලා ඒ ප්‍රශ්න විසඳලා සාධනීය අන්දමට රටේ විදුලිය සැපීමටත් ක්‍රියා කරන රජයන් තමයි මේ දකුණු ආසියාවේ අනිත් රටවල් වල තියෙන්නේ. ඉතින් අර්බුදය එන බව අපිට 2015 දීම පෙනුණා. 2016 වෙද්දී අපිට බාහිරම ඉඳගෙන කරන්න පුළුවන් එකම දේ තමයි ඉංජිනේරු ආයතනයේ හරහා සම්මේලනයක් සංවිධානය කරලා ඒ වගේම දේශපාලන අධිකාරිය හැමෝටම ලියුම් යවලා අපි දැනුම් දුන්නා අපිට පුළුවන් ආකාරයට මේ අර්බුදය එනවා අනිවාර්යයෙන්ම කියලා. ඉතින් 2018 දී තවත් බලාගාරයක් ඉදිකර ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා කෙරවල පිටියංක 2 බලාගාරය. ඒකත් නඩු කටයුත්තක් නිසා අවුරුදු 2-3ක් විතර ප්‍රමාද වෙලා දැන් ඉදිවෙමින් පවතිනවා. ඉතින් මේ තීරණ ගැනීමේ ප්‍රමාදය ඒක අදාළයි ඕනෑම බලාගාර වර්ගයකට. ඒක පුනර්ජනනීය බලාගාරයක් වෙන්න පුළුවන්, ඒක ගල්ලඟුරු බලාගාරයක් වෙන්න පුළුවන්, ඒක ස්වභාවික වායුවෙන් දිවෙන බලාගාරයක් වෙන්න පුළුවන්. මේ කිසිම බලාගාරයක් අපේ රටේ නියමිත වේලාවට ඉදි කරන්න අවශ්‍ය කටයුතු කරෙන්නේ නැහැ. සැලසුම් නැහැ කියලා දොස් කියන එක වැරදි. මොකද විදුලි බල පනත අනුව මේ රටේ ඕනෑම වෙලාවක ඉදිරි අවුරුදු 20 සඳහා ඔන්නින් විශ්ලේෂණය කරන ලද අනුමතකල සැලැස්මක් තියෙනවා. ඉතින් ජනතාව සාමාන්‍යයෙන් අර කියනවාට කියනවා සැලසුමක් නැති හින්දා මේ ප්‍රශ්න කියලා. නමුත් ඒ හැමෝටම මම ඉල්ලා සිටිනවා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියෙත්, ඒ වගේම උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවියෙත් තියෙනවා අනුමත කරන ලද සැලැස්ම. ඔබට 2015 සැලැස්ම අරන් බැලුවොත් තමයි පෙනෙන්නේ අද තියෙන අර්බුදයට හේතුව මොකක්ද කියලා. ඉතින් අර්බුදයට ළඟා වුණාට පස්සේ විදුලි කැපුමක් ඇරෙන්න වෙන විසඳුමක් පේන්නේ නැහැ. අපිට මුදල් අසීමිත ප්‍රමාණයක් තියෙනවා නම් ඒක රහින් කරන්න පුළුවන් දේවලුත් තියෙනවානේ. කඩේට ගිහිල්ලා ඩීසල් ජනක යන්ත්‍රය ගිහලා අති විශාල වියදමක් කරලා එක එක පුද්ගලයාට තම තමාගේ විදුලි ජනනය කරන්නත් පුළුවන්. ඒක ආර්ථික වශයෙන් සහ ඒ වගේම පාරිසරික වශයෙන් ඉතාම විනාශකාරී දෙයක්. නමුත් සැලසුම අනුව හරියට ක්‍රියාත්මක වුණා නම් පුනර්ජනනීය බලාගාරත්, ඒ වගේම ප්‍රධාන ප්‍රවාහයේ අපි කියනවා බේස් ලෝඩ් බලාගාරත් ඒවත් අවශ්‍යයි පද්ධතියකට. සමහර වැරදි අදහස් තියෙනවා, සමහරුන්ගේ මුහුදු වතුරෙන් ජලයේ මුහුදු ජලයෙන් විදුලිය ගන්න පුළුවන්, මුහුදු ජලයෙන් විදුලිය ගන්න රටක් මේ ලෝකේ නෑ කොහෙවත්. ඒක හොඳටම කවුරුත් තේරුම් ගන්න ඕන. නමුත් සුළඟින් සූර්ය බලයෙන් ඒ වගේම ජල විදුලිය ලබා ගන්න රටවල් මේ ලෝකේ තියෙනවා. නමුත් ඒවත් ප්‍රධාන ප්‍රවාහයේ ගල්ලඟුරු ද්‍රව කළ ඉන්ධන LNG කියලා කියන එක, ඒ වගේම සමහර රටවල න්‍යෂ්ටික බලේ මේ බලාගාර සමූහයේම සංකලනයක් හැටියට තමයි හැම රටක්ම විදුලි පද්ධතිය සකසාගෙන තියෙන්නේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි රජයක් මාරු වෙන සැරේට ඔය විවිධ වර්ගයේ බලාගාර අහෝසි කරන අලුතෙන්ම වැඩේ පටන් ගන්නවා. ඉතින් කවදාවත් අදාළ බලාගාර අදාළ වෙලාවට හදන්න විදුලි බල මණ්ඩලයට ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මට පේන යථාර්ථය. ඒ වගේම තිලක්සේන බලාපිටියේ මහත්මයනි, මම ඉතාම කෙටියෙන් මේ පිළිතුර බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ගෙන්. දැන් මේ මොහොත වෙන විට විදුලි කප්පාදුවක් වෙනවා. ඒක තමයි මූලික විසඳුම කියලා ඔබතුමත් කියනවා. නමුත් දිගින් දිගටම මේ කාරණේ මේ ආකාරයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමන් මොකක්ද යෝජනා කරන්නේ ඔබතුමන්ගේ පැත්තේ? මේ අවස්ථාවේදී අපි කළ යුතු පළවෙනි කාරණය තමයි දීර්ඝකාලීනව ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන විසඳුම් පිළිබඳ තීරණ ගැනීම. ඒක විදුලි කැපුම තරම්ම හදිසි. ඒ තරම්ම හදිසි. දැන් සමහර බලාගාර තාම මිල ගණන් කැඳවීම තත්ත්වයේ තියෙනවා. සමහර බලාගාරවලට ඉඩම් හොයනවා. සමහර බලාගාර නඩු කටයුතු වලට පැටලීලා තියෙනවා. ඉතින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නතර වෙලා තියෙනවා.
සමහර බලාගාරවල යෝජනා සියල්ලම අනුමත කරලා අමාත්‍යංශයේ නතර වෙලා තියෙනවා. ඒවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ නේද? විදුලි බල මණ්ඩලයේ රජයට අයිති ආයතනයක් කැබිනට් අනුමැතිය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඒ කටයුතු පිළිබඳ තීරණ ගැනීම තමයි අංක එක. විදුලි කැපම යටතේ වුණත් විදුලි අන්ධකාරය ලාම්පුවක් තියාගෙන වුණත් අර තීරණ ටික ගන්න ඕන. ඊට පස්සේ ඒ තීරණ ටික ගත්තට පස්සේ හරිය අපි ඒවා ක්‍රියාත්මක වෙන දිනේ ඒක පුනර්ජනනීය බලාගාර තුනක් තියෙනවා මේ රටේ විශාල බලාගාර තුනක යෝජනා ප්‍රමාද වෙලා ඒව ගැන තීරණ ගත්තට පස්සේ ඊළඟට කෙටි කාලීනව ප්‍රශ්නේ විසඳන්න අපිට තියෙන එකම මඟ තමයි විදේශ විනිමයෙහිගත් සලකා බලපුවාම විදුලි කැපම හෝ හැමෝම තමුන්ම කල්පනා කරන විදුලි ඉල්ලුම අඩු කර ගැනීම. ඉතින් ඒක විවිධාකාරයට කරන්න පුළුවන්. විදුලි කැපම ඒ වගේම පාරිභෝගිකයා තමන්ගේ විදුලි ඉල්ලුම ස්වයත්තෙන්ම තමුන්ගේ කැමැත්තෙන්ම අඩු කර ගැනීම. ඉතින් ඒ කරුණු දෙක හොඳින් සලකා බලලා නිකන් නිවේදන නිකුත් කරලා හරියන්නේ නැහැ. ඒව ගණන් හිලව හදලා ක්‍රියාත්මක කළොත් අපිට කෙටි කාලීනව මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ වටිනා කාලය ගුවන් විදුලි වෙනුවෙන් වගේම රටේ ජනතාව වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් මිඩංගු කරාට. බොහොම ස්තුතියි තිලක් සේඹලාපිටිය මහත්මයාණෙනි. හොඳයි, ඇත්තරම දැන් විද්වතෙක් විදිහට ඒ වගේම ඉංජිනේරුවරයෙක් විදිහට රටට ආදරය කරන පුරවැසියෙක් විදිහට එතුමන් කතා කරනු බොහෝ වෙලාවට වියතුන් අර ප්‍රශ්න නැති වෙලාවට තමයි විවිධ මේ කාරණා පිළිබඳව සමාජය දැනුවත් කරන්නේ. නමුත් දැන් මේ වෙලාවේ මේ වගේ අවස්ථාවක විද්වතුන් උගතුන් මේ වගේ සාකච්ඡාවලට ඇවිල්ලා ජනතාව දැනුවත් කරන්න බොහෝ වියතුන් මේ වෙලාවේ හොයාගන්නත් නැහැ වගේ සමහර අය. ඒ කියන්නේ ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි රටකට. රටකට ආදරය කරන පුරවැසියන් ඉන්නවා නම් ඒ අය මේ වගේ වෙලාවක කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ජනාධිපතිතුමන්ට උදව් කරන්න ඕන. බොහෝ වෙලාවට අර කකුලෙන් අදිනවා වගේ වැඩ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ජාතික ගුවන් විදුලියේ විදිහට වුණත් අපිට මේ කාරණා පිළිබඳව කියන්න වෙනවා. මාධ්‍යවේදීන් විදිහට අපි හොඳින් අධ්‍යයනය කරමින් ඉන්නෝ මේ තිබෙන පසුබිම. ජනාධිපතිතුමන් පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙච්චර වෙහෙසෙන්නේ එතුමන් සුනිත බලශක්ති අධිකාරියට පහුගිය දවසක ගියා. ලෝක බැංකු වාර්තාවක් අරගෙන එතුමන් ගියේ. අය වාර්තාව එතුමන් හොඳට අධ්‍යයනය කරලා තිබුණා මොකක්ද කියලා. ඉතින් ඒ නිසා මේ පුනර්ජනනීය බලශක්තියටවත් අපිට ඉක්මනින් යන්න පුළුවන් කමක් ලැබුණොත් ලොකු දෙයක්. අනාගත පරම්පරාව වෙනුවෙන්, මොකද අනාගත පරම්පරාවටත් මේ ආකාරයෙන්ම විදුලි කපාදුවකින් ජීවත් වෙන්න හැකියාව නොලැබෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ වගේම අපේ වගකීම, මහජන වගකීම මොකක්ද කියන කාරණේ පිළිබඳව නම් දැන් කතා කරන්නම වෙනවා. මුදල් ඇමතිතුමත් මේ පිළිබඳව සඳහන් කරා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවල මේ විදුලි පද්ධතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒ පිළිබඳව නිවේදන නිකුත් කරා. ඒ වගේම චක්‍රලේඛයන් නිකුත් කරා මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව. ඒ පිළිබඳව ඒකත් අත්හිටුවන්නේ යම් කිසි කාල සීමාවකට. ඒ වගේ තීන්දු තීරණ වලට ඇවිල්ලා තිබෙනවා දැන් රාජ්‍ය මට්ටමින්. ඒ වගේම දැන් අපේ රාජ්‍ය කාර්යාල වුණත් ගුවන්විදුලි සංස්ථාව වුණත් අපේ විකාශනය රාත්‍රී 10ට නවත්තනවා. මොකද මේ විදුලි සැපයුම පිළිබඳව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්. අන්න ඒ වගේ රටේ ආයතන පද්ධතිය, අමාත්‍යංශ, පෞද්ගලික රාජ්‍ය කියලා වෙන් කරගන්නේ නැතුව වැඩ කරනකොට පුරවැසි සමස්ත පුරවැසියන්ටත් තියෙනවා මේකට එකතු වෙච්ච මේ වගකීමක්, බැඳීමක්. ඔබතුමන් කොහොමද එකින් එක මේ සම්බන්ධයෙන් විග්‍රහ කරන්නේ? ඔබතුමන්ගේ අතින්ම මේ පණිවිඩය දුන්නොත් මේක හොඳයි ජනතාවට. මම හිතන්නේ පුරවැසි විදිහට අපිට තියෙන ලොකු වගකීමක් තියෙන මේ අවස්ථාවේදී අපේ විදුලිය භාවිතා කිරීම කළමනාකරණය කරගන්නේ. එතනක් කළමනාකරණය කරගන්නේ. මේක මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි රටේ ඕනම අවස්ථාවකදී ඇත්තම කළමනාකරණය කරගන්නේ ඉතාම වැදගත්. විදුලිය පිළිබඳ දැන් ඔබ කළමනාකරණය කරගන්නා නම් ඔබට විදුලිය සඳහා ගෙවන්න සිදු වෙන ගාන ඉතුරු කරගැනීම ඔබට කරන්න තියෙන්නේ. එතෙන්දී මේක මේ අවස්ථාවේදී ඔබ කළමනාකරණය හුරු වුණොත් ආර්ථික වශයෙන් ඔබට ඇති වෙන ප්‍රතිලාභයක් තියෙනවා මේකෙදි. ඇත්තටම අපේ පසුම්බියටත් හොඳයි ඒක. එකක් තමයි විදුලිය එළියනේ අපි වැඩියම භාවිතා කරන විදුලිය. එළිය භාවිතා කිරීමේදී කාලයක් තිස්සේ අපිට පුරුදු වෙච්ච ක්‍රමවේද තියෙනවා. අපි ගෙදර කඩේට ගිහිල්ලා අරගෙන එනවා බල්බයක් අරගෙන ඇවිල්ලා දානවා. ඒ අර සූත්‍රිකා බල්බ කියලා කියන්නේ. සූත්‍රිකා බල්බේ තමයි එළිය දීමේදී ඉතාමත්ම කාර්යක්ෂමතාවෙන් අඩුම එළිය ලබා දීමේ ක්‍රමවේදය. නමුත් තාමත් අපි දකිනවා රටේ මහජනතාව එම සූත්‍රිකා බල්බ පාවිච්චි කරනවා. ඒකෙදි CFL බල්බ, ඒ කියන්නේ සංයුක්ත ප්‍රතිදීප්ත වහන් කඩේ ලබා ගැනීම හැකියාව තුනක් සමාජාධික වුණත් කාලයක් පවත් ගන්න පුළුවන්. ඒකෙන් විදිලියත් ඉතුරු වෙනවා නේද ඉතින්දී. අර බල්බ් එකට භාවිතාවෙන විදිලියට වඩා 100ට
අසූකට විතර ප්‍රමාණයකට විදුලිය ඉතිරි කිරීමක් කැරවීමක් ඇති කරගන්න පුළුවන් ඉතින්දි. ඒක ඒ ඒ වැඩි මුදලක් මුලින් ආයෝජනය කරත් ඒ මුදල ඉතිරි කරගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට දැන් මේ වෙනකොට LED බල්බ් ඒ තමයි දැන්ට මේ කාර්යක්ෂමයි වැඩිම බල්බ් ඒ ඒ ඒ බල්බ් වලට මාරු වෙන එක ඊට තඩිය ටිකක් ගණන් ඒක. ඊළඟට අපි විදුලි පංකා පාවිච්චි කරනවා. විදුලි පංකා පාවිච්චි කිරීමේදී ඒකෙත් කාර්යක්ෂමතාව අඩු විදුලි පංකා තමයි සීලිමි භාවිතා කරන විදුලි පංකා. ඒකෙදි වඩාත්ම නිර්දේශ කරන්න අපි අර බිම තියෙන පෙඩස් කියන්නේ මේ බිම තියෙන පංකා තමයි අපි නිර්දේශ කරන්නේ. ඒක තමයි විදුලිය භාවිතා සීලින් ෆෑන් එකට වඩා සීලින් ෆෑන් එකට වැඩිය අර දෙවෙනි විදුලිය අඩු වෙනවා. දැන් ගොඩක් රජ ආයතන වලන් තියන්නේ අර සීලින් ෆෑන් එක. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ඉතින්. අපි සීලින් ෆෑන් වල තියෙන විකල්ප තියෙනවා අර විදිහටම ගන්න මේවා ගන්න දැන් මේ පෙඩසල් ෆෑන් එක පාවිච්චි කරන විදිය ක්‍රමවේද තියෙන මේ මේ ෆෑන් වර්ග තියෙනවා දැන්. තාක්ෂණයේ විදිහට හැදිලා තියෙනවා දැන්. එතකොට මේ ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕන කොතනද විදුලි බල මණ්ඩලයටම සිදු වෙනවද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. මාජන උපදේශක විසින් සභාවේ ඉන්නේ ඒ මාජන උපදේශක කොමිසම් සභාව. හොඳයි. එතකොට වායු සමීකරණ භාවිතයේදී විශේෂම කාර්යාලවල අනික පුජ්‍යලික ආයතනවල සමහර ගොඩක් වෙලාවට කොළඹ නගරයේ තුනම් බොහෝ නිවාසවලත් තියෙනවා. වායු සමීකරණ පාවිච්චියේදී භාවිතා කරන්න නිර්දේශ කරන්නේ අංශක සෙන්ටිගේඩ් අංශක 26ට තියාගන්න කියලා. ඔව්. මේ එතකොට ඒ 26ට තියාගත්තේ නැත්නම් ඊට වැඩි අඩු ප්‍රමාණයක් තියාගත්තොත් ඒ දිලි භාවිතා වැඩි වෙනවා. ඊළඟට අතර මෙතීම් වායු සමීකරණ නැතුව ඉන්න පුළුවන් නම් කමක් නැහැ. දොර ජනෙල් අරගෙන හොඳට වාතාශ්‍රයෙන්න ඒකත් ඉතින් හොඳ අත්හදා බැලීම කරන්න පුළුවන් හැමෝටම. ඊළඟට ෆ්‍රිජ් එක කියන්නේ ශීතකරණේ භාවිතයේ ඉතාමත් සකසුරුවන් විදිහට කටයුතු කළ යුතු දෙයක්. ශීතකරණය හරින වාහන ප්‍රමාණය වැඩි වෙන තරමටම මේ විදුලි භාවිතයත් වැඩි වෙනවා. ඒකෙදි අපේ ගෘහණිය විශේෂයෙන්ම සැලකිලිමත් යුතු දෙයක්. සමහර වෙලාවට අපේ පුරුද්ද තියෙන්නේ ෆ්‍රිජ් එක ඇරලා තමයි අද වියන්න ඕන දේවල් මොනවද කියලා තීරණය කරන්න යන්නේ. එතනත් ඒ කලමනාකරණ ඉතින් මේ ෆ්‍රිජ් මේ ශීතකරණේ විදුලිය භාවිතයේදී වරපතල ලෙස විදුලිය භාවිතා කරන තැනක් එතනදී. අරණ වාහන ප්‍රමාණය අනුව ඔබ ඒක ගබඩා කරලා තියෙන දේවල් හරියට කලමනාකරණය කරගත්තේ නැත්නම් විදුලි භාවිතය වැඩි වෙනවා එතනදී. ඊළඟට තව දෙයක් තමයි විදුලි ස්ත්‍රිකේ භාවිතා කිරීමත් අපි පොරුදු වෙලා තියෙන්නේ මේ රෙදි ටික අයන් කරගන්න හරි පිළිවෙලක් එතනදත් ඒ අයන් එක පාවිච්චි කරන අයන් එක විදුලි ස්ත්‍රිකේ මේ උෂ්ණත්වයේ බිඳුවේ ඉඳලා වැඩි කරන තත්ත්වෙන්ද යන්නේ අපිට අපේ ඒ ස්ත්‍රිකේ භාවිතා කිරීමේ කලමනාකරණය කරන්න පුළුවන් රෙදි වර්ගය අනුව එක් මුලින් අඩු ඒ කියන්නේ සින්තටික් වගේ රෙදි වල අයින් කරන්න ඕනේ අය කරන්නේ අන්තිම අවසානයේ වගේදී කොටන් ඒ කියන්නේ මේ මේ කපු වලින් හදලා තියෙන රෙදි අවසාන වශයෙන් ටෙම්පරේචර් එක වැඩි මේකට භාවිතා කරන විදිහට යොදා ගන්න පුළුවන්. ඊළඟට සමහර ඇඳුම් අපි භාවිතා කරනවා අපේ ඒ ඇඳුම් වල කොටසක් අපිට අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තම්මේ මම ඇඳගෙන ඉන්නේ කමිසේ එළියෙන් යට දෙන කොටස අපි අයින් කරන්න ඕනේ නැණි. නමුත් අපේ වෘද්ධ දින මේ කොටසත් අයින් කරන්නේ. සමහරු අයන් කරනවා දැන් මේ මේ අත දිග දින ඇඳුම අරගෙන ඒක අයන් කළා නවනවා මෙතනට අනවශ්‍ය දෙයන්නේ ඔව් නමන්න නම් ඔය පුරුදුලා තියෙන මේ කොටස අයින් කරන්න ඕනේ නැහැ ඔබ අනවශ්‍ය විදිහට භාවිතයක් යොදා ගන්නවා. සාරිය අඳින අය මම දැකලා තියෙනවා සාරිය අයන් කරන සම්පූර්ණේ සාරිය කොටසක් යට වෙනවා මේ අපේ වටේ ඔතන කොට ඒ කොටස අයන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මං හිතන්නේ අපි පොඩ්ඩ දේවල් කල්පනා කරන්නේ කරනවා මේ විස්ත්‍රිකයත් අපිට භාවිතා කරගෙන ගොඩක් දේවල් වලට අඩු කරගන්න පුළුවන්. අතර පිටින් ගෙදර මුදල් පසුම්බියටයි Tamanටයි හොදක් වෙනවා කියන්නේ ඕව ඔක්කොම ටික එකතු කරනවා. ඔක්කොම ටික තමයි පසුම්බියට තමයි. ඔව් අනිවාර්යයෙන්ම ඊට පස්සේ රට. ඉතින් ඒකෙන්ද මේ අර්බුදය නෙමේ මේ අභියෝග විසඳ ගන්න ගෙදර ඇතුළෙම පටන් ගත්තා නම් හරි. ඊළඟට තව දෙයක් මම කියන්නේ මේ කවුරුත් හිතන්නේ නැති දේවල් සමහර දේවල්. මේව ඍජුවම විදුලියට සම්බන්ධ නැතුන විදුලියට පැත්තකින් සම්බන්ධ වෙනවා. අපි සාමාන්‍ය උදේ මූණ හොදන්න ගියාම ටැප් එක අරගෙන මූණ හොදන්නේ. කොච්චර විදුලි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද අපි ඒකෙන්ද? අපිට බේසමක් පාවිච්චි කරලා මූණ හොදන්න පුළුවන් නම් වතුර පාවිච්චි කිරීම අවම කරගන්න පුළුවන්. එකක් වතුර වලට යොදවන මිල ගන්න අඩු කරන්න පුළුවන්. ඒ වතුර ටැප් එකෙන් උතන්ට එන්න විදුලිය පාවිච්චි වෙනවා.
ඒ විදිලි ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන්. අපි හිතන්නේ නැති දේවල් දිනවා මේ අපිට මේ රට වෙනුවෙන් සම්මාදම් කරන්න පුළුවන් දේවල් ගොඩක් දේවල්. ඇත්තටම මේ විදුලි බල මණ්ඩලයේ විදිහට ඔබතුමන්ලාට පුළුවන් නම් දිනපතා මේ මාධ්‍යවල ප්‍රචාරය කරන්න ඔය පණිවිඩ ටික අපිට ලැබෙන සලසනවා නම් මෙන්න මේ විදිහට කියලා කනට ඇහෙනකොට අර ගොබෙල්ස් න්‍යාය වගේ තමයි. මිනිසුන්ට එකම දේ කියනකොට ඒක හොඳ පැත්තට ගත්තාම ඒකත් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇත්තටම දැන් මේ විදුලි සැපියුමේ අභියෝග මහජන වගකීම කිව්වම දැන් ජනතාව හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒගොල්ලෝ ආකල්ප විදිහට වෙනස් වෙන්න හිතන්න ඕනේ. ඉතින් රාජ්‍ය පැත්තෙන් මේගොල්ලන් ගන්න ක්‍රියාමාර්ගයේ විදිහට අරගත්තොත් ටික කාලයකින් හරි මේක විසඳ ගන්න පුළුවන් වෙයි. මොකක්ද අවසාන වශයෙන් ඔබතුමන්ට කියන්න තිබෙන්නේ මේ ගැන? මේ අවස්ථාවේදී රට තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ දැඩි බරපතල තත්ත්වයක, අර්බුදකාරී තත්ත්වයක. ඒකෙදි රටේ මහජනතාව විදිහට ඔබට කළ හැකි කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන් මේ ඔබ භාවිතා කරන විදුලියේ කළමනාකරණය කිරීමෙන් භාවිතා කිරීම. මේ භාවිතා කිරීම අපි මේ මම හිතන්නේ මාස කීපයකට ඉස්සෙල්ලා දෙනුම් දුන්නත් ඒක හරි විදිහට ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන සැතැම් විට මේ පැය ගන්න සමායට අඩු වෙන්න දුනහමයි. නමුත් දැන් ඒ தත්ත්වේ බරපතල தත්ත්වය එලා තියෙනවා. එතකොට අපි ඇත්තටම කළමනාකරණය කරගන්න නම් ගොඩක් දුරට මේ පැය ගන්න යන එක හරි අඩු කරගන්න අපිට හැකියාවක් ලැබෙවි. හොඳයි. ඒ සඳහා කටයුතු කරන්න කියලා මම කාරණුක ඉල්ලා සිටිනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. එහෙමනම් කාලයත් අවසන් වෙලා තිබෙනවා. විදුලි සැපීමේ අභියෝග ඒ වගේම අපේ වගකීම ගැනයි අපි කතා කරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් පුහුණු කිරීම ඉංජිනේරු KK කොළොන්නේ මහතායි අද අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. හොඳයි. එහෙමනම් අපි සමුගෙන යන්නේ සූදානම් වන්නේ අද තාක්ෂණික මෙහෙම රජීව නානායක්කාර මුහුණු පොතේ නොබාපයා කරා ජගත් නවරත්න අපේ සොඳුරු මිත්‍රයා හිතවතා සංනිවේදකයා සංජය මදුෂංක නිවේදක කාර්යයෙන් බැහැර වෙලාද මදකට මේ නිෂ්පාදක කාර්යයට උර දුන්න බොහොම ස්තුතියි සංජය. එමනම් අපි සමු ගන්නවා මම සුධර්මිකා විජයරත්න. ඔබට යහපත් දවසක් ආයිබෝවන්. දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩා නම් දිය ඇල්ලකසේ සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභා